වැඩි වශයෙන් විදුලි පාරිභෝජනය සිදු කරන ලබන පුද්ගලින් විදුලි ගාස්තු ඉහළ යාම සිදු ඇත්තේ අඩු ප්‍රතිශතයකින් බව රජය පිළිගන්නේ. මෙය සාධාරණ මිල වැඩිවීමක් වන්නේ කෙසේද? නව විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනු ලබන සමස්ත වාර්ෂික ආදායම කොපමණද? ඉදිරියේදී විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීම උදෙසා නැවතත් විදුලි බිල ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ. ඒ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ දැඩි විරෝධය නොසලකා හරිමින් තමයි මේ කර්තව්‍ය ඉෂ්ට කරලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සමාජිකයන්ගේ කැමැත්තෙන් තමයි මේ විදුලි බිල සංශෝධනය සඳහා අනුමැතිය ලැබෙන්නේ. එක සමාජිකයෙක් විරුද්ධ වීම මහජන උපයෝගිතා කොමිසමම විරෝධය වීම හැටියට හොවා දැක්වීම වැරැද්දක් බව මේ වෙලාවේ මතක් කරනවා. එක සමාජ මහජන උපයෝගිතා කොමිසම වෙන්නේ නැහැ. සමග ජන බලවේගයේ එතුමන්ලත් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ තිබුණේ ගාස්තු පිරිවැය ආවරණය වෙන අයක්‍රමයක්. ඒ අයක්‍රමයේම තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. අඩුහා මැදි ආදායම්ලාභී ගෘහස්ථ පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිශතයකින් වැඩි වූයේ පෙර පැවති අය කිරීම ඉතා අඩු මට්ටමක පැවති බැවිනි. 2023 වර්ෂය සඳහා වලංගුව පැවති අයක්‍රමයේ දිගටම පැවතියේ නම් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 287ක පමණ වාර්ෂික අලාභයක් සිදු වන බව ඇස්තමේන්තු කර තිබුණේ. නව විදුලි ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලි බල මණ්ඩලය වාර්ෂික සමස්ත ආදායම රුපියල් බිලියන 722ක් දක්වා ඉහළ යන අතර එමගින් ඉහත අලාභය පියවා ගැනීමට හැකිවනු ඇත. මේ ගාස්තු ක්‍රමයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ විදුලි බල මණ්ඩලයේ පසුගිය වර්ෂවල තිවෙච්ච අලාභයන් පියවා ගැනීම නෙවෙයි. මේ වර්ෂයේ ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමට සිදුවන වියදම ආවරණය කර ගැනීමේ අයක්‍රමයක් පමණයි. එවගේම ඔබතුමා මතක් කරා ලංකා විදුලි මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ දූෂණ වංචා අපි අවම කිරීමට සහ නැති කිරීමට අටයුතු කිරීමට විවිධ ප්‍රතිපියුදගත කිරීමේ වැඩපිළිවෙළ එවගේම අපි යෝජනා ඉදිරිපත් කරනකට ඒකට විරුද්ධව ඉන්න කණ්ඩායම් එක්ක ඔබතුමා දේශපාලන වශයෙන් සම්බන්ධ වීම තුළ තමයි මේ කටයුත්ත අඩාල වෙන්නේ. ඔවුන්ට අවශ්‍ය සහය ලැබෙන්නේ. සමහර කණ්ඩායම් ඉන්නවා මේ ආයතන ඇතුලේ දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය සමිති එහෙම නැත්නම් දේශපාලන කණ්ඩායම් හැටියට කටයුතු කරමින් ත්‍රස්තවාදීන් කටයුතු කරමින් විශේෂයෙන්ම පාලන අධිකාරිය බිත්තිර හේතු කරලා පවතින රජයන් බිත්තිර හේතු කරලා මේ ආයතන පාඩු කරන්න විවිධ පියවර අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගේ සහයෝගය ඇතිව මේ දූෂණේ වංචාව කියන එක නැති කරලා පහුගිය කාලවල ඔබතුමන්ලා උද්ඝෝෂණය කරේ අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න කියලා. දවසකට එක ඉටිබන්ධමක් පත්තු කරා නම් දින 30ක් වෙනුවෙන් ඒ පැය විනාඩි 20ක කප්පාදුවක් වෙනුවෙන් පත්තු කරපු ඉටිබන්ධම වෙනුවෙන් පමණක් මාසයකට රුපියල් 70ක් එක දවසක වැය වුණා නම් රුපියල් 2100ක් වැය කරලා තියෙනවා මාසයක් වෙනුවෙන් ඉටිපන්දම් වෙනුවෙන් පමණක්. අද අවම ගාස්තු කාණ්ඩේ ඉන්න 0.30 ඒකක අතර ප්‍රමාණය ඉන්න කාණ්ඩෙට අඛණ්ඩ විදුලි ලැබෙනවා රුපියල් 1300ක් එච්ච සම්පූර්ණ වියදමට. නමුත් එක දෙයක් මම පිළිගන්නවා අපේ ජනන සැලසුම වෙනස් වෙන්න ඕන. ජූලි මාසෙ වෙනකට සංශෝධනය සිදු කිරීමේදී අඩු කරන්න තව පුළුවන් ද අඩු කරන්න. දෙසැම්බර් වෙනකට අනිවාර්යයෙන්ම අපි දන්නවා අපිට තව අඩු කිරීමක් කරන්න පුළුවන් වෙනවා කියලා මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී. ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම අපි මාසයක් යනකට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඊට පන්දමක මිල මේ රටේ ලක්ෂ 220ක් ජනතාව දන්නවා. ඒක තමයි මේ රට බංකොලොත්තුණු එකේ ප්‍රතිඵල. මේ රට බංකොලොත් කරලා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරලා අඩුම ගානේ විදුලි බිල වැඩි කිරීමක් සිදු වෙනවා නම් ඒකට හරියාකාර ජස්ටිෆිකේෂන් එකක් තියෙන්නට ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හංගන්න දෙයක් තිබුණේ නැහැ. 2023 වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා මහා භාණ්ඩාගාරයේ හරහා කිසිම අමතර මුදලක් රජයේ ආයතන නඩත්තු කිරීම සඳහා යොදවන්න බෑ කියන එක. ඒක මම හිතන්නේ ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළෙත් ඔබතුමා තියෙනවා. මම දන්නේ ඔබතුමා එක්ක ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඔබතුමා කියවලා නැද්ද කියලා. ඔබතුමාට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව ඔබතුමාට කලින් ඒ හැම එකක්ම කරලා තිබී. සටන් පාඩ එකක් නෙමෙයි මේ අමාත්‍යාංශ සටන් පාඩ දෙකක් නැති කරලා තියෙනවා. එකක් ඉන්ධන පෝලිම නැති කරලා තියෙනවා. දෙවැනි එක විදුලි අඛණ්ඩව ලබා දෙන කටයුතු කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.